ගරු කතානායකතුමනි මම වැඩි වෙලාවක් ගන්නේ නැහැ 2024 අයවැය පැවැත්වෙන මේ අවස්ථාවේ ඒත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මා සභාවේ රැඳී නොසිටි අවස්ථාවක මගේ මන්ත්‍රී වරප්‍රසාද බලවත් ලෙස උල්ලංඝනය වෙන ලෙස අභූත චෝදනා කීපයක් එල්ල වී තිබුණා ඒ සඳහා පිළිතුරු දීමට කාලයක් මට ලැබුණේ නැහැ කතානායකතුමනි අද මට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කරු කතානායකතුමනි විපක්ෂයේ එල්ල කළ චෝදනා මා එකෙල්ලේ ප්‍රතික්ෂේප කරනවා. මේ පිළිබඳව දැනටත් ඔබතුමා වෙත මා ලිඛිතව දන්වා තිබෙනවා. කාලය ඉතුරු කර ගැනීම සඳහා මේ පිළිතුරු මම සභාගත කරනවා. මා වෙත එල්ල කළ එක් බලපතල චෝදනාවක් සහ අප කමිටුවේ සමාජිකයන් දෙදෙනෙක් වෙත එල්ල කරන ලද චෝදනාවක් පිළිබඳ මා පිළිතුරු සැපිය යුතු වෙනවා. ගරු හේෂා විතරණ මන්ත්‍රීතුමන් විසින් පාර්ලිමේන්තුවේ කාර්යනිරත ලේකම්වරියකට ලිංගික හිරිහැරයක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සිදු කළ බවට අභූත චෝදනාවක් එල්ල කළා. ඒ මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් වන අතර ඒ මාතරේ ප්‍රතික්ෂේප කරනවා. ගරු කතානායකතුමනි එපමණක් නොවේයි එම චෝදනා වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස මා ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එම චෝදනාවට මා වරදකරු වුවහොත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින මම සූදානම්. එමෙන්ම එතුමා වරදකරුවා වුවහොත් මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවම් ලක් විය යුතුයි. එවිට සභාවේ ගෞරවය අපිට ආරක්ෂා කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතුමා විසින් එක්තරා YouTube නාලිකාවකට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමත් දයාසිරි ජයසේකර මැතිතුමත් එතුමාට තර්ජනය කළ බව සඳහන් කර තිබෙනවා. ඒක ඉතා වැරදි පූර්වාදර්ශයක්. එම නිසා එවන්නක් අපිට හොරෙන් සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. එතුමාට එවැනි අසාධාරණයක් සිද්ධ වුණා නම් ඒ පිළිබඳවත් අපි වරප්‍රසාද කමිටුව හමුවේදී හොයා බලන්නට ඕනි. එතුමාගෙන් ඒ පිළිබඳව අහලා එවැනි තර්ජනයක් කළා නම් එවැනි මන්ත්‍රීවරුන්ටත් වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවම් කළ යුතුයි. ගරු කතානායකතුමනි මා ඉලක්ක කර සතියක් තිස්සේ මේ ආකාරයට ප්‍රහාර එල්ල කරන්නේ ඇයිද කියන එක පිළිබඳ මේ රටේ මහ ජනතාව දැනගත යුතුයි. ඒකට හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි නොවැම්බර් 21 22 22 තුනෙන්හි ඉඩම් ප්‍රසන්න කොමිෂන් සභාව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ රාජ්‍ය වැලි සංස්ථාව කෝප් හමුවට ගෙන එන්නට තීන්දුව කළා තිබුණේ. එක්තරා බරපතල ඉඩම් වංචාවක් පිළිබඳව කරුණු විමසීම සඳහා මේ වංචාව ආශ්‍රිතව රුපියල් බිලියන ගණනක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා කෝප් කමිටුව හමුවේ කරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මතු කළ ප්‍රශ්නයකට පසුයි මේ විමසීම් කෙරුණේ. මේ සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පිළිබඳව නමක් ඈදී තිබෙනවා. දෙවෙනි කාරණේ තමයි කාලයකට පෙර කෝප් හමුවට අවස්ථා දෙකකදී සංස්කෘතික අරමුදල කැඳෙව්වා. එහිදී අනාවරණය වූ එක් සුවිශේෂී වැදගත් වංචාවක් පිළිබඳ විශ්‍රාමික විනිස්කරුවකගේ ප්‍රධානත්වයෙන් වාර්තාවක් සකස් කළ මේ වෙනකොට ඒ වාර්තාව කමිටුව හමුවට පැමිණලා තියෙනවා. එම වාර්තාව සකස් කිරීමේදී එබකට සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සිටි වත්මන් ජනාධිපතිතුමා එම පාලක මණ්ඩලයට නොපෙනී බවත් අස්සන් නොකළ බවත් වත්මන් ජනාධිපති ලේකම්වරයා එවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එම සභාවට නොපැමිණි බවත් අස්සම් නොකළ බවත් සඳහන් වෙනවා. ඒ වගේම ඒ සභාවට පැමිණියයි අස්සන් තිබියයි කියන කීප දෙනෙකුගේ අස්සන් පිළිබඳව විගණකාධිපතිතුමා ප්‍රශ්න කළ අවස්ථාවේ ඒ CID එකට බාර දීලා තියෙනවා. ඒ වගේම අපි මීට සති දෙකකට ඉස්සෙල්ලා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කැඳෙව්වා. ඒ කැඳවන අවස්ථාවේදීත් මේ ආකාරයටම යම් යම් කරුණු පැන නැගිලා අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි ගරු කතානායකතුමනි නොවැම්බර් 24 28 29 කියන දින තුන තුල එක දෙකට ක්‍රිකට් ආයතනයේ කැඳවන්න අපි තීන්දුව කළා තිබුණා කෝප් කමිටුව හමුවට. ඒකට විරුද්ධ වෙච්ච පිරිසක් හිටියා බෑ බහුතරය කැමැත් වුණා මේක ඉක්මනින් ඉවර කරන්න ඕන කියලා. මම හිතනවා අකමැති වෙච්ච පිරිස බොහොම දෙනෙක් ක්‍රිකට් ආයතනයේ සමග ලැබදියාවක් තියෙන අය. ගරු කතානායකතුමනි මේ කාරණා ප්‍රමාණවත් නේද? මාගේ පුද්ගලික සහ අවුරුදු 30ක විශ්වවිද්‍යාල ජීවිතේට මා උපයාගත් සියලුම ශාස්ත්‍රීය
वटिना कंबलट में सभाव तुल माव अगाउरे ट पत्किरी मट हेतु विच्ची कारणा पिलीबांद ब। करु कताना है कि तुम्हानी अपि अमावरे में स्थान वल्ट आपु मिनिस्सु अपे दिमापु यंट मुदाल तिबुने ने में सामान्य पेल करन्न बेरिनां पिटराटे यावलला उगन्नन අපි ශිෂ්‍යත්ව දිනාගෙන පිටරට ගිහිල්ලා දිනාගත් උපාධි තමයි අපිට තියෙන්නේ. අපි රස්සාවල් කරලා හම්බ කරපු මුදල් තමයි අපි වියදම් කරන්නේ. අපි ගැන කියන්න තියෙන දේවල් සහ අපේ වෘත්තීය සේවාවන් පිළිබඳ අපේ ප්‍රොෆයිල් වල අපි අතුලත් කරලා තියෙනවා. අපි ළඟ පිනට ගත්ත මුකුත් නෑ කරු කතානායකතුමනි. මේ කතාව අවසන් කරන්නේ 1993 අප්‍රේල් 23 වෙනිදා ලලිත් අතුලත් මුදලි මහතා ඝාතනය වෙච්ච අවස්ථාවට පසු දින එවකට ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අප්‍රේල් මාසේ 24 වෙනිදා එක්තරා ඓතිහාසික ප්‍රකාශයක් කරනවා. එතුමා කියනවා මාව ඝාතනය කරන්න ඒ ක්‍රමානුකූලව ගොඩනගාගෙන මගේ චරිතය ඝාතනය කරන්න එපා. මා ළඟ අදත් තියෙනවා විපක්ෂ නායකතුමා ඔබතුමාගේ පියා අපේ ඉස්කෝලේ එක්තරා උත්සවයකට ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් අහලා මට තෑගි දීපු පෑන. අවාසනාවකට එතුමාට සතියකට පස්සේ මයි පළවෙනිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් ආමර වීදියේදී මිය යනවා. එතුමා රටට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ වුණත් එදා මිනිස්සු රතිඤ්ඤා පත්තු කරා කිරිබත් කෑවා. මේ තමයි දේශපාලනයේ ඇත්ත. අපි හැමෝම එක පාඩමක් ඉගෙන ගත යුතු වෙනවා. ඒ තමයි අපි ජනතාව පීඩනයට පත් කළොත් ජනතාව අපිට හැරිලා අපිට සලකන්නේ ආකාරයටමයි. මම shopping bag වල රෙදි දාගෙන කොළඹ ආපු પરම්පරාවේ කෙනෙක්. අපිට මේ හැමදේම නැති වුණත් ආයේ දවසක අලුතින් පටන් ගන්න පුළුවන්කම තියෙනවා. හෙට මේ පාර්ලිමේන්තුවේ මම පිට වුණත් මහාචාර්ය රංජිත් බණ්ඩාර විදියට මේ රට පිළිගන්නවා. මම කැමති එක්තරා උපමාවක් කතාවක් කියලා මේ සභාව කතා කරලා අවසන් කරන්න. දවසක් සිංහේ කැලේ මැදින් යද්දී අසියුච්චි වලක බෑල හිටිය තඩි ඌරෙක් සිංහයාට අභියෝග කරාලු. අඩෝ පුළුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට. සිංහයා එකපාරට මේ අසියුච්චි වලේ ඉන්න ඌරා දිහා බල්ලා අපෝ මේකට පාඩමක් උගන්න මම මේ අසියුච්චි වලට බැස්සොත් මගේ ඇඟ පුරා ජරාව ගෑවෙනව නේද? මූ වගේ මාත් ගඳ ගහයි නේද කියලා හිතලා එතනින් නිහඬව ගියාලු. දන්නිතින් අසුචි වල ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්න සිංහයා ඌට බයයි කියලා. ඇත්ත කාරණේ නුවණක්කාර සිංහයා ඌරාගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි. අපේ ජීවිත ගොඩනගා ගන්න වෙලාවට අපි අසුචි වලවල් වල ඉඳගෙන කෑ ගහන ඌරදියා ප්‍රවේශම් වෙන්නට ඕන. උගේ තත්ත්වයට වැටෙනවා නම් නුවණක්කාර සිංහයා වගේ වෙන් වෙලා අසුචි වලවල් වල ඉඳගෙන කෑ ගහන ඌරු හම්බුනොත් මගේ අරන්නේ මේක තමයි මේ උපමා කතාවෙන් ඉගෙන ගත්තේ. බොහොමත්ම ස්තුතියි කතානායකතුමනි. ස්තුතියි. ඔව් යාප බණ්ඩාර මැතිතුමනි.